ආයිබුවන් වාසනාවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. යථාර්ථය කතා කරනකොට යථාර්ථය ගැන කතා කරන්න හිතෙනවා. යථාර්ථය පෙන්ලා දෙනකොට යථාර්ථය අපිට පෙන්ලා දෙන සිද්ධ වෙනවා. ඔබ හිතන්න බුදුදහම රටට දායාද කරේ මිනිස්සුන්ට නිවන් මඟ අවබෝධ කරගන්න, නැත්තම් දේශපාලන මඟ අවබෝධ කරගන්න නෙවෙයි. බුදුදහම කල්පක ලස්සය පෙරම්පුරලා බුදුහාමුදුරුවෝ බුද්ධත්වේ ලැබලා මේ රටට සියලු සත්‍යයන් ධර්මයේ දේශනා කරා. මතක තියාගන්න, ඒ ධර්මයේ දේශනා කරේ මිනිසුන්ට නිවන් මඟ අවබෝධ කරගන්නයි. දේශපාලන මඟ අවබෝධ කරගන්න නෙවෙයි. තේරුණාද? ඒකින්ද 45,000ක් විතර අපේ රටේ හාමුදුරු ගොල්ලෝ ඉන්නවා. මේකෙන් 99.9 දශම ගානක්ම ඔවුන්ගේ බණ භාවනා කරගෙන සීල රැකගෙන වැඩ කටයුතු කරනවා. මම අහන්නේ මේ හාමුදුරුවෝ කීප නමක් එකතු වෙලා මේ හාමුදුරුවන්ට තියෙන වරස්ප්‍රසාද නැති කරනවා, ගෞරවය නැති කරනවා. තේරුණාද? පංගුවක් කට්ටි වැරදි කරන්න පුළුවන්, පංගුවක් කට්ටි වැරදි දෙයක් කරන්න පුළුවන්. හැබැයි මිනිස්සුම ඉන්නේ එක හා සමානෙන්. මතක තියාගන්න, මේ රටේ ස්වාමින් වහන්සලා ඉන්නවා කකුල් දෙක අත ගාලා ඉඹලා වඳින්න පුළුවන් ස්වාමින් වහන්සලා ඉන්නවා. ඉන්නේ ස්වාමින් වහන්සලාගේ හාමුදුරු කොල්ලන්ගේ ආත්ම ගෞරවය නැති කරන්න එපා කියන එකයි මම කියන්නේ, වෙන කිසිදයක් නෙවෙයි. මිනිස්සුන්ට අවවාද දෙන්න, අනුශාසනා කරන්න, වැරද්ද දැක්කනම් කතා කරලා බිව්ව කරලා දෙන්න, එච්චරයි. හාමුදුරු කොල්ලෝ ඉන්නේ මේ කැන්වසින් යන්න නෙවෙයි, ගියක් ගන්න කියලා දේශපාලනේ අරුණ චන්දදීපම් මූඩ චන්දදීපම් කියන්න නෙවෙයි, කෙල්ලින්ම ඇවිල්ලා දික්කලා කතා කරන්නේ. හාමුදුරු කොල්ලෝ ඉන්නේ මේක නෙවෙයි. හාමුදුරු කොල්ලෝ ඉන්නේ මිනිසුන්ගේ ජීවිතේ වරද්ද ගන්නවා නම් අන්නේ තැන පෙන්නන්න. එහෙම නැතුව මේ හාමුදුරුවෝ මේ දේශපාලනික පැත්තක්වත් ගන්න ඕනේ නැහැ. සජිත් දිනුවත් එකයි, අනුර දිනුවත් එකයි, කවුරු දිනුවත් එකයි, මේගොල්ලෝ බලයට ආවට පස්සේ මොහොන්ට මාර්ගය පෙන්නන්න. ඒකින්ද අර පාලිත හාමුදුරුවනේ මට හෙන ඉල්ලන්න බෑ, හොඳේ ගිහියෙක් වුණා මට හෙන ඉල්ලන්න බෑ. හරිද? රටේ මිනිස්සු තීරණය කරයි. හරිද? ඔයා කියනවා එක තැනකදී හෙන ගහපන් කියලා කියනවා, එක තැනේ කියනවා ජයරත් මල්සාලාවට පණපිටින් බාර දෙන්න ඕනේ කියලා. හරිද? කටට එනවා හාමුදුරුවනේ කියන්න හොඳට හොඳේ. ඒ වුණත් අපි ගරු කරන්නේ ඔයාටවත් වාගේ චරිතයටවත් දෙවෙයි. අපි ගරු කරන්නේ ඔයා දාගෙන ඉන්න චීවරයට විතරයි කියලා මතක තියාගන්න. මුයකෝ පහතාලයෙන් වගේනේ, අර අමිල දබර පහතාලෙක කතා කරනවා වගේ. යකෝ හාමුදුරුවෝ ඔහොම කතා කරනවද? අර දොඩම් පහල කතා කරන්නේ නම් අපේ පින්නොතුනේ, අපේ හාමුදුරුවනේ, ඒකල්ල මිනි මර ගන්න ටෝක් දෙන්නේ පහතාලෙවුන් වගේ. අර මිහින්දලේ ගොයියා ඒත් පහතාලේ වගේ. එතකොට අර කවුද පහයියංගල විස බිජ වපුරනවා? අර දතක් නැති කවි කියන්නේ උන්ද ඊටයා. යකූබ හාමුදුරු කොල්ලොද හාමුදුරු කෙනෙක්ුණාම ඔහොමද වෛරෙන පතුරුවන්නේ? කොයි පක්ෂේ හිටියත්, සජිත් ගාව හිටියත්, රනිල් ගාව හිටියත්, අනුර ගාව හිටියත් අදාළ නෑ ඒවා.
සිවුරු උද්දාගෙන අපාගත වෙනවා, අනිවාර්යෙන් අපාගත වෙනවා. ඒ දේ කියන්න ඕන. ඒකින්ද අන්නේවා නුඹ කරගත්තට කවන්නේ. 88 89 අර දුඩම්පාල හාමුදුරුවෝ කියනවා අච්චර මරලා තුනමේ හාමුදුරුවනේ කාව ජීවිතේකින් බෙලි කපලා වැටවල වල ගැහුවේ නැහැ. හොඳේ බොරු කියන්න එපා. කිසිම කෙනෙකුගේ බෙල්ල කපලා වැටේ ගැහුවේ නැහැ ජීවිතේකින්. ආමීකයි ඔක්කොම කරේ. කොල්ලන්ට වද දීලා බැලුවේ ආමීකෙන්. වාගේ මරන්න ඇති කට්ටිය. තේරුණාද? රටේ ජනතාවට කියන්නේ 88 89 වෙනකොට ලංකාවේ බීසරිය හොඳටම මතක තියාගන්න. මේ සත්‍ය කතාව කියන්නේ ජේවිපි කරපු ඔක්කොටම හොය හොය මරන්න ගත්ත ජේවිපි කරපු ඔක්කොම ජේවිපි කරපු තරුණයන්ට හැංගෙන්න තරක් තිබුණේ නැහැ. මතක තියාගන්න. ඔහු තව තව මිනි මරන්න හෙව්වේ නැහැ. ඔහු හැංගෙන්න තනක් කිව්වේ. හැංගෙන්න ලංකාවේ තනක් තිබුණේ නැහැ. හොඳේ එහෙමත් එක්කිනේ තමයි බේරුනේ. නැත්නම් 60,000ක් මරන්නේ නැහනේ. 60,000ක් මැරුවේ. හැංගෙන්න තරක් තිබුණේ නැහැ. සිවිලිමෙත් හොයනවා. කැලේ හිටියොත් ඒත් මරනවා. කොහේ හිටියත් හොයලා මරනවා. අන්නේ තත්ත්වයක් තමයි උදා වුනේ. ඒකෙහිඳ මිනි මරන්න නෙවෙයි වොමනා තුනේ ජීපීකට හැංගෙන්න බයි පණ බේර ගන්න. තේරුණාද? ඒකෙහිඳ අරුමු පාව දෙන්න ගත්ත ගංගල හිටපියෝ. තේරුණාද? උණ්ඩ සමහරට මෙරුම් කන්න සිද්ධ වුණා. අයිඩින් කාඩ් කරන්න එහෙමතෝ තමයි අයිඩින් කාඩ් දෙයක් ගමන් ගත්ත බෙව්ව වුණා. ඒව නැත්තම් ඇති වැඩ හින්දා නෙවෙයි ඇවිල්ලා. ගමේ ගමේ උන් ඇවිල්ලා පුජ්ජුනි පලි තරහ කරන් කරගත්ත ඒවා. හරිද? ඒක තමයි සිද්ධ වුණේ. ඒකින්ද හාමුදුරුවනේ හෙන ගහපන් කියන්නේ කටේ පිළිකා හැදෙන කතා කියන්න එපා. හොඳේ සබහ ධර්මෙන් මේව බලාගනි. හොඳේ ඒකින්ද දුඩම්පාල හාමුදුරුවන්ට කියන්නේ හාමුදුරු ඇත්ත දේ කතා කරන්න. ඈ මුසාවාදා වේරමණී සික්ඛාපද සමාදියාම දන්නේ නැත්නම් ඕක අහපෝ විගර ගන්න. තේරුණාද? ඒ ටික තමයි හාමුදුරුවනේ කියන්න තියෙන්නේ. ඇයි ඔහොම මේ වීට් හැදෙනවටද? තමන්ගේත්‍රගේ පක්ෂේ බලයට ආවට පස්සේ තමන්ට තියෙන බලයෙන් රැක ගන්න හදන්නේ. බලයෙන් ගන්න හදන්නේ. ඈ උච්චර කුහක වෙන්නේ ඇයි? මීන්දලේ හාමුදුරුවෝ ඔච්චර කුහක වෙන්න හදන්නේ ඇයියේ? අමර දමර මොකද ඔච්චර කුහක වෙන්නේ? පාලිත හාමුදුරුවෝ ඔච්චර කුහක වෙන්නේ ඇයියේ? පහයංගල ඇයි ඔච්චර කුහක වෙන්නේ? ඈ අර දතක් නැති උන්ද ඇයි ඔච්චර කුහක වෙන්නේ? කවි කියන්නේ ඈ වෛර පතුරවන්න එපා. අපි ගීහ වෙලාවත් අපිවත් වෛර පතුරවන්නේ නැහැ ඔයගොල්ලෝ. හරිද? අර අනු මිනිස්සු හිතෝනේ මිනිසුන්ට හාමුදුරන්ට දාන දෙනවා. ඒකත් නැති කරන්නද හදන්නේ? අර කමෙන්ට් බලන්න. පංගම මිනිසු කියලා දෙනවා හාමුදුරුවෝ දන ගහලා වඳින්නවත් නැහැලු. ඔවුන්ට දාන ටිකක්වත් දෙන්නේ නැතිලු. මිනිස්සු කොච්චර જાති බැල්ලා තියෙනවද? ඈ කැතයි ලැජ්ජයි. තේරුණාද? මේවා මිනිස්සු බල්ලා බිල්ලා මේවට උත්තර දෙන්න. ඈ රටේ හාමුදුරුවෝ ඔහොම වෙනකොට ඇවිල්ලා ගිහියෝ කොහොම වෙයිද? පංගුවක් කියලා පන්සල් වල තියෙන ප්‍රශ්න ගෙවල් වලවත් දැච්චර ප්‍රශ්න. තේරුණාද? ඉස්සල තමන් හැදිලා ඉන්න. අනුන් ධර්ම දේශනා කරන්නේ. අර බලන්න මල්ලතු පාසි හාමුදුරුවෝ. ඕකට කෑ ගහන්න මෙව කරන්නද? එන මිනිස්සුන්ට කතා බහ කරලා ආශිර්වාදයක් කරලා නිකන් ඉන්නවා. කියන්න ඕන දේ කියලා දෙනවා. තේරුණාද? අන්න එහෙම වෙන්න. තමන්ගේ වාසි සඳහා දේශපාලනය කරලා රටේ මිනිසුන්ට හෙන ඉල්ලන්නයි පණපිටි මල්සාලාවට බාර දෙන්නයි මොනවද තිරිසං කතා? ඈ තුක් කියලා කියලා ගන්න තමයි සිද්ධ වෙන්නේ. තේරුණාද? ඒකින්ද ඕගොල්ලෝ නේද අපේ රට රැක ගන්න ඉන්නේ? රට අනුශාසන දෙන්න ඉන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ මොනවද මේ වෛරය පුරවන්නේ? ඈ ඕගොල්ලෝ කොහොමද තෝන්නේ අරගෙන ජන්ද දෙන්න මෙහෙට දෙන්න 88 මරපු අනු මොනවද කතන්දර? රටේ මිනිස්සු මේවා තේරුම් ගන්න, මේවට උත්තර දෙන්න. ඈ අපිට කියන්න පුළුවන් ආව පක්ෂේ ඡන්ද දෙන්නේ මෙහෙමයි කියලා වෙල්ලා. ඒ වුණත් අපිට අහිතියක් මෙව ගන්න වෛරව පුරවන්න. ඇත්ත කියන්න. ඇත්තද ඔයගොල්ලෝ කියන්නේ? පට්ටපල් බොරු කියන්නේ. ජනතාව මේවා තේරුම් ගන්න හොඳේ. තේරුණාද?
අපි බයනතු කතා කරන්නේ ඔබ හින්දයි. ඔබ තියෙන්නේ කරන්න. හරි බුස්සන්නයි දීපිටයි සියලු දෙනාටම. තේරුණාද? හාමුදුරුවනේ මෙහෙම ගියොතින් එහෙම හාමුදුරු කෙනෙකුට තියෙන ගරුත්වය ඔක්කොම හාමුදුරුව තමයි නැති කරලා දාන්නේ කියලා මතක තියාගන්න. ඒවට වග් කියන්නේ වෙයි ඔය කට්ටියට හොඳේ. තේරුණාද? අනිත් හාමුදුරුවන්ට තියෙන මෙව්වට වග කියන්නේ වෙයි කියලා මතක තියාගන්න. හරි. සියලුම රටේ ජනතාවට බුස්සන්න දේ පිටයි. ඈ මේ වගේ පාප කර්මය කියන දේවල් ගණන් ගන්න එපා, අහන්න එපා. ඔය ප්‍රතික්ෂේප කරලා දාන්න කියලා තමයි ජනතාවට කියන්න තියෙන්නේ. තමන්ට අනවශ්‍ය දේවල් කරන්න ගියාට පස්සේ ඔය කතා අහන්න සිද්ධ වෙනවා.